පුංචි රටක් විදිහට අපි ගොඩක් අභියෝගවලට මුහුණ දීලා ඉන්නේ. ඉන්න අතරින් COVID-19 වසංගත තත්ත්වය ප්‍රධානයි. මේ සමග කරන සටන අපි දිනන තත්ත්වයක්ද තියෙන්නේ? එහෙම නැත්නම් අපි පරාජය වෙන තත්ත්වයක්ද තියෙන්නේ? විද්‍යාත්මක රාමුවකින් මේ දිහා බලන්න තමයි අද සූදානම් වෙන්නේ. කොහොමද රටක් COVID-19 පරාජය කරනවා කියලා අපි දැනගන්නේ. ඒක ගැනයි අද මේ වීඩියෝ එක. මම රුචිර විජේසේන මම වෘත්තීන් විද්‍යාඥවරයෙක්. මම බොහොම කැමති මේ විද්‍යාත්මක දැනුම සමාජයක බෙදා ගන්න. මම හිතනවා රටක් විදියට නිර්මාණාත්මකව ඉස්සරහට යන්න ඒක අතිශය වැදගත් කියලා. වසංගතයක් කියලා කියන්නේ සාපේක්ෂව වැඩි වේගයකින් විශාල ප්‍රදේශයක පැතිර යන යම්කිසි රෝග තත්ත්වයක්. විශේෂයෙන්ම COVID-19 වගේ මිනිසාම රෝග වාහකයෙක් බවට පත්වෙන තත්ත්වයකදී මේ වසංගතයේ ක්‍රියාකාරීත්වය ඊටත් වඩා දරුණුයි. මේ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? යම්කිසි ජනගහනයක එක රෝගියෙක් මතුවුණු සැනින් ඒ රෝගියාගේ ආශ්‍රිතයන් කීප දෙනෙක්ට ආසාදනය පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ දෙවන පෙළ ආශ්‍රිතයන්ගෙන් තවත් විශාල ගණනකට ඒ රෝගය පැතිරෙන්න පුළුවන්. ඉන් පස්සේ මේ තුන්වැනි පෙළ ආශ්‍රිතයන්ගෙන් අති විශාල ජනගහනයකට මේ රෝගය පැතිරෙන්න පුළුවන්. මේ විදිහට ඉතාම ටික කලක් යනකොට මේ රෝගය පාලනය නොකරොත් සම්පූර්ණ ජනගහනයෙන් අති විශාල ප්‍රතිශතයකට මේ රෝගය ඉක්මනින් පැතිරෙනවා. ඒක තමයි මේ වගේ වසංගතයක තියෙන භයානකම කරුණ. නමුත් කිසිම රටක මේ වගේ වසංගතයක් නිදහසේ පැතිරෙන්න ඒ රටේ තියෙන සෞඛ්‍ය අංශය ඉඩ දෙන්නේ නැහැ. වසංගතයක් නවත්තන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි ඒ වසංගතය පතුරවා හරින වාහකයන් වහ වේගයෙන් අඳුරගෙන ඒ වාහකයන් නිරෝධායනය කිරීම. නිරෝධායන කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වාහකයා සමග වෙනත් නිරෝගී පුද්ගලයන් ගැටීමෙන් වළක්වා ගැනීම. එහෙමනම් ඒ පොපියුලේෂන් එක, එහෙම නැත්නම් ඒ ජනගහනයෙන් ඉතාම ඉක්මනින් මේ ආසාදිත රෝගියෙක් අඳුනා ගැනීම අතිශය වැදගත්. මේ සඳහා අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේ පොපියුලේෂන් එකේ යම්කිසි අවදානමක් තියෙන සුවිශේෂී පුද්ගලයන් අඳුරගෙන ඒගොල්ලන්ව ටෙස්ට් කරනවා. ටෙස්ට් කරනකොට අපිට පුළුවන් අඳුරගන්න ඒ අය ආසාදිතද එම නැද්ද කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. අපි යම්කිසි දිනයක ආසාදිත රෝගීන් ගන්න මෙච්චරයි කියලා අපි අහනකොට අපි හැමතිස්සෙම අපේ මනසේ වැඩ කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. වාර්තා වූ රෝගීන් ගණන කිසි විටකත් සමාන වෙන්නේ නැහැ ඒ ජනගහනයේ ඉන්න ඇත්තම රෝගීන් ගණනට. ඒකට හේතුව තමයි අපි හැමතිස්සෙම ටෙස්ට් කරන්නේ යම්කිසි විශේෂ සුවිශේෂ වූ ජන ප්‍රමාණයක්, විශේෂ අවදානමක ඉන්න ජන ප්‍රමාණයක් විතරයි. අපිට හමු නොවෙන තවත් අවසාදිතෙන් කීප දෙනෙක් මේ පොපියුලේෂන් එක ඇතුළේ ඉන්න පුළුවන්. මේක නිසා තමයි අපිට හැමතිස්සෙම ඌමනා වෙන්නේ වාර්තා වූ රෝගීන් ගණන පුළුවන් තරම් ලං කරගන්න ඇත්තටම ආසාදිත රෝගීන් ගන්නට. මෙන්න මේ කරුණ නිසා තමයි ජනගහනයෙන් දහසකට කරන පරීක්ෂණ ගණන කොපමණද කියන එක මේ වසංගත මර්ධනය සඳහා බලන වැදගත්ම කරුණක් වෙන්නේ. රටක් විදියට කරන පරීක්ෂණ ගන්න සාපේක්ෂව වැඩි නම් ඒ ජනගහනයේ ප්‍රතිශතයක් විදියට අපිට ලොකු සම්භාවිතාවයක් තියෙනවා වාර්තා වූ රෝගීන් ගණන ආසාදිත වූ රෝගීන් ගණනට බොහෝම සමීප වීමට. ඒක නිසා එක පුද්ගලයෙක් දෙන්නෙක් මගහැරුණත් ලොකු හැකියාවක් තියෙනවා අඳුරගත්තු සෑම රෝගියාව පුළුවන් තරම් ඉක්මනට සමාජයෙන් වෙන් කරලා වසංගතයේ පැතිරීම වළක්වන්න. ඉතින් අපි බලමු මේ විදියට වසංගතයක් කන්ට්‍රෝල් කරනකොට කොහොමද, මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. උදාහරණයක් විදියට කලින් වගේම දැන් අපිට හම්බෙනවා එක ආසාදිතය. සමාජයේ මේ ආසාදිතය හිටියට අපි දන්නේ නැහැ මේ සමාජය තුළ රෝගය පැතිරෙනවායි කියලා. හැබැයි මොකද වෙන්නේ, කාලයක් යනකොට මේ ආසාදිතය නිසා තවත් කීප දෙනෙක්ට මේ රෝගය පැතිරෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ තියෙන පුද්ගලයන් සමාජයේ මතුවෙන්න ගන්නවා. අන්න එතකොට තමයි මුලින්ම අපිට දැනගන්න හම්බෙන්නේ මේ සමාජය තුළ රෝගය පැතිරී යනවා කියලා. එතකොට මොකක්ද වෙන්නේ, ඕනෑම සෞඛ්‍ය පද්ධතියක මේ වගේ රෝගීන් හමු වෙනකොට පරීක්ෂා කිරීම පටන් ගන්නවා. පරීක්ෂා කිරීම හොඳ ශක්්‍යතාවයකින් සිදුව යුතුව සිදු වෙනවා නම් මොකද වෙන්නේ,
වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් ඒ අවදානම් කොටසෙන් අඳුර ගන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් දෙන්නේ අපිට හමු නොවි ඉන්න සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි මේ විදිහට අඳුරගත්තයින් පස්සේ අපිට පුළුවන් ඒ අඳුරගත් ප්‍රමාණය හෝ ක්වොරන්ටයින් කරන්න. එහෙම කරයින් පස්සේ ඒ පුද්ගලයන්ගෙන් සිද්ධ වෙන ආසාදනයේ පැතිරීම වැළකිනවා. නමුත් අනිත් පුද්ගලයන්ගෙන් කීප දෙනෙක්ට මේ රෝගය පැතිරෙන්න පුළුවන්. නමුත් අපි ගොඩක් රිගරස් විදියට බොහොම ශක්තිමත්ව මේ ටෙස්ටිං ප්‍රොටෝකෝල්ස් පවත්වාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? අපිට පුළුවන් නැවත නැවත සමාජයෙන් මේ රෝගීන් මතුවෙනකොට ඒගොල්ලන්ව වහා ඉක්මනින් අඳුරගෙන සා ඒගොල්ලන්ගේ සමාජයෙන් ඉවත් කරන්න. ඉවත් කරාම නැවත නැවත අපිට පේනවා මේ රෝගී පැතිරීමේ වේගය අතිශය අඩාල වෙනවා. යම්කිසි අවස්ථාවක් වෙනවා මේ සියලුම පුද්ගලයන් අපිට ට්‍රේස් කරගෙන සම්පූර්ණයෙන්ම සමාජයෙන් නිරෝධායනය කරන්න පුළුවන්, රෝගයේ පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වන්න පුළුවන්. ඉතින් මේක තමයි සාමාන්‍ය වසංගතයක් පාලනය කිරීමට තියෙන හොඳම වැඩපිළිවෙල. හැබැයි අපි තීරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ පාලන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ යම්කිසි රටක තියෙන සමාජ, ආර්ථික සහ දේශපාලන කටයුතු මැද්දේ. එතකොට යම්කිසි රටක් මේ රෝග පාලනයේ සඳහා ඒගොල්ලන්ගේ පොලිසි අතින් වඩා කාර්යක්ෂම වෙන්න පුළුවන් වෙනත් රටකට වඩා. කොහොමද ඒ තීරණ ගන්නේ, මොන වෙලාවෙද ඒ තීරණ ගන්නේ, සහ කොච්චර එෆිෂන්ට් විදියට කාර්යක්ෂම විදියට ඒක සමාජයේ ක්‍රියාත්මක වෙනවද කියන එක මගින් යම්කිසි රටක් රෝග පාලනය කිරීමෙන් ඉහළ මට්ටමකට ගමන් කරන්න හැකියාව තියෙනවා. දැන් අපි බලමු සාමාන්‍ය කිසිම විදියක කන්ට්‍රෝල් එකක් නැතුව පාලනය නොකළ අවස්ථාවක වසංගත ව්‍යාප්තිය කොහොමද වෙන්නේ කියලා. පාලනය නොකළ අවස්ථාවක නැවත නැවත ආශ්‍රිතයන්ගෙන් ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන්ට මේ රෝගය නිදහසේ ගමන් කරන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්නේ? අපි කියනවා එක්ස්පොනෙන්ෂියල් විදියට, එහෙම නැත්නම් ඝාතීය විදියට මේ රෝගය වේගයෙන් පැතිරෙනවා. මේ වගේ එක්ස්පොනෙන්ෂියල් විදිහට රෝගයක් පැතිරෙනකොට, ඒ කියන්නේ නිදහසේ රෝගයක් පැතිරෙනකොට තියෙන භයානකත්වය මම ඔයගොල්ලන්ට පෙන්නන්න. හිතන්න මේ සති 50ක කාලය තුල මේ ආසාදිතයන් ගණන ලක්ෂ 5 දක්වා වැඩි වෙන අවස්ථාවක් තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද මේ ලක්ෂ 5ක ආසාදිතයන් ගණනෙන් 95%ක්ම වගේ ඇති වෙන්නේ රෝගී තත්වයට පත් වෙන්නේ අවසාන සති 10ක කාලය තුල. එතකොට මේ වගේ අවස්ථාවකට සාමාන්‍ය සෞඛ්‍ය පද්ධතියකට කිසි විටක මුහුණ දෙන්න බෑ. මෙච්චර වේගයකින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්න ගත්තොත් සෞඛ්‍ය පද්ධතියේ මේ කැපැසිටි එක දරා ගන්න බැරි වෙලා මොකද වෙන්නේ? බහුතර රෝගීන් සංඛ්‍යාවක් මරණයට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසයි ගොඩක් සෞඛ්‍ය පද්ධති උත්සාහ කරන්නේ මේ වගේ ඝාතීය ආකාරයෙන්, එහෙම නැත්නම් එක්ස්පොනෙන්ෂියල් ආකාරයකට රෝගීන් පැතිරීම වළක්වා ගැනීම. මේක අපිට තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන් සහ හොඳටම මේ රෝගයක් කන්ට්‍රෝල් වෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් විදිහක් තමයි මුළු ආසාදිතයන් ගන්න. ඒ කියන්නේ රටක ඉන්න සම්පූර්ණ ආසාදිතයන් එකතුවට සාපේක්ෂව අලුතෙන් කොච්චර ආසාදිතයන් ගණනක් ලැබෙනවද කියලා බලන එක. මෙහෙම බලනකොට අපිට ලැබෙන්නේ රේඛීය ආකාරයේ ප්‍රස්ථාරයක් නම්, මේ වගේ ප්‍රස්ථාරයක් නම් අන්න ඒ වගේ අවස්ථාවක රෝගය නිදහසේ පැතිරෙනවා. එහෙනම් නැවත කිව්වොත් මුළු ආසාදිතයන්ට සාපේක්ෂව අලුතෙන් සොයාගන්න ආසාදිතයන් ගණන අතර තියෙන ප්‍රස්ථාරයේ රේඛීය ප්‍රස්ථාරයක් නම් ඒ රටේ නිදහස් විදියට මේ රෝගය පැතිරෙනවා කියලා අපිට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි ඊළඟට බලමු කොහොමද හොඳින් පාලනය කළ අවස්ථාවක මේ වසංගත ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කියලා. දැන් හිතන්න කලින් වගේම අපිට තියෙනවා කාලයත් එක්ක අලුතෙන් සොයා ගන්නා ලද ආසාදිතයන් ගණන අතර තියෙන ප්‍රස්ථාරය. හරි. මේ අවස්ථාවේක රෝගීන් වාර්තා වෙන්නේ, පාලනය කරන අවස්ථාවක රෝගීන් වාර්තා වෙන්නේ මෙන්න මේ විදියට. කොහොම අපි මේ ප්‍රස්ථාරයේ දිහා ටිකක් සැලකිල්ලෙන් බලමු. මුලින් අර කලින් කතා කරා වගේම ඝාතීය ආකාරයකට රෝගීන් වාර්තා වෙන්න පටන් ගන්නවා.
නමුත් යම් කිසි ස්ථානයකට ආපුවාම පොපියුලේෂන් එකේ මේ රෝගය පැතිරෙනවා බව සෞඛ්‍යාංශ දැනගත්තාම මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒව ටෙස්ට් කරලා පුළුවන් තරම් කන්ට්‍රෝල් කරන්න ගන්නවා, ක්වොරන්ටයින් කරන්න ගන්නවා ඒ ආසාදිතින්. ඒක නිසා මොකද වෙන්නේ? එන්න 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 මේ රෝගීන් වාර්තා වීම අඩු වෙලා පීක් එකකට ඇවිල්ලා ඉන්පස්සේ වේගෙන් අඩු වෙන්න ආරගෙන මොකද වෙන්නේ? යම් කිසි අවස්ථාවක් එනවා අවමයකට පත් වෙන. ඉතාලම අඩු ආසාදිතයන් ගණනක් සමාජයෙන් මතුවන අවස්ථාවක් සඳහා එනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපි හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන පද්ධතියක දැක ගන්න හැකියාව තියෙන්නේ. දැන් මේ අපි කර්ව් එක බලන්නේ කාලය සාපේක්ෂව අලුතෙන් සොයා ගන්නා ලද ආසාදිතයන් ගණන. මම කලින් කිව්වා හොඳම ප්‍රස්ථාරය මේ රටක පාලනය වෙනවාද මේ වසංගතය කියන එක තේරුම් ගන්න මුළු ආසාදිතයන්ට සාපේක්ෂව අලුතෙන් සොයා ගන්න ලද ආසාදිතයන් ගන්නට ඇන්දොත් එහෙම ඒ වගේ අවස්ථාවක හොඳට පාලනය වෙන අවස්ථාවක මෙන්න මේ වගේ කර්ව් එකක් තමයි අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. ලීනියර් විදියට ඇවිල්ලා එකපාර මේ විදියට ඩ්‍රොප් එකක් එනවා. මොකද ඒකට හේතුව ආසාදිතයන් ගන්න වැඩි සංඛ්‍යාවක් හිටියත් අලුතෙන් ආසාදිතයන් හොයා ගන්න ප්‍රමාණය අතිශය අඩුයි. මේ කාරණාව තේරුම් අරගෙන අපි බලමු ලංකාව රටක් විදිහට කොච්චර සාර්ථකව මේ වෛරසයට මුහුණ දුන්නාද කියලා. අපි ඊළඟට බලන්නේ ලංකාවේ සහ හොඳටම මේ වෛරසය කන්ට්‍රෝල් කරා කියලා සැලකෙන නිව්සීලන්ඩ් වල මේ ප්‍රස්ථාර ගමන් කිරීමේ ක්‍රමවේදය. දැන් අපි දන්නවා මේ වෛරසය ලංකාවේ තුල පැතිරීගෙන යනකොට විශේෂ වශයෙන් 2020 ජනවාරි සහ මාර්තු වල තමයි මුලින්ම අපි වෛරස අඳුරගත්තේ. ප්‍රධාන වශයෙන් ලංකාවේ ඊට පස්සේ අපි දන්නවා වැලිසර නාවික හමුදා කඳවුරේදී ලොකු ව්‍යාප්තියක් ඇති වුණා ක්ලස්ටර් එකක් විදිහට. ඊට පස්සේ අපි දන්නවා ඒ ක්ලස්ටර් එක කන්ට්‍රෝල් වෙලා ගියා. අපි 2020 අගෝස්තු මාසේ මහමැතිවරණය පවා පැවැත්තුවා මේ කොවිඩ් වසංගතය කන්ට්‍රෝල් කරලා. නමුත් එකපාර රැපිඩ්ලි ග්‍රෝ වෙන්න ගත්තා. අපි දන්නවා මිනුවන්ගොඩ ක්ලස්ටර් එකක් ඇවිල්ලා විශේෂම ඇංගලුම් කර්මාන්ත ආශ්‍රිතව සහ මත්ස්‍ය දීවර පෑලියගොඩ දීවර වෙළඳසාල ආශ්‍රිතව ආපු ක්ලස්ටර් එකකින් අතිශය වේගයකින් මේ වෛරස් එක නැවත පැතිරෙන්න ගත්තා. ඊට පස්සේ අපි දන්නවා විශේෂම නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රමාණාත්මකව විශාල වශයෙන් මේ රෝගය පැතිරිමින් තිබුණා. සමාජය තුළ පැතිරින් නැහැ කියන මතය තමයි ගොඩක් සෞඛ්‍යාංශ දැරුවේ. නමුත් මේ විදිහට කන්ට්‍රෝල් වෙලා ගියත් මොකද වුනේ? ටික කාලයක් මේ විදිහටම සමාජය තුළ පැතිරුණා කියන අදහස දැනට මතුවෙලා තියෙනවා කන්ට්‍රෝල් වෙන්නේ නැතුව. දැන් මේ විදිහට ටික කාලයක් යනකොට විශේෂයෙන්ම අප්‍රේල් කාලේ වගේ එනකොට සමාජයේ 2021 අප්‍රේල් වගේ එනකොට ගොඩක් මිනිසුන් බොහොම නිදහසේ හැසිරුණා. මේ කාරණාව නිසා විශේෂම අප්‍රේල් 29 න් පස්සේ අධික වේගයෙන් ලංකාවේ COVID-19 වෛරස ආසාදිතයන්ගේ වැඩිවීම අපිට දැකීමට හැකියාව තිබුණා. ඉතින් මේ විදිහට ගමන් කරාම අධිවේගයෙන් ක්ලස්ටර්ස් ප්‍රධාන වශයෙන් තුනක් හරහා දැන් අවසාන මේ අලුත් අවුරුදු ක්ලස්ටර් එකකින් පස්සේ විශේෂයෙන්ම රට පුරාම මිනි ක්ලස්ටර්ස් ඇතිවීමෙන් මේ රෝගය වේගෙන් අදටත් පැතිරීගෙන යනවා. අද දිනේ වෙනකොට සාමාන්‍යයෙන් 3000කට වඩා සමාජයෙන් රෝගීන් වාර්තා වෙනවා. දැන් උගලන්න පැහැදිලිවම පේන දෙයක් තමයි විශේෂයෙන්ම රෝගේ හොඳින් පාලනය කර අය සැලකෙන නිව්සීලන්ඩ් වගේ රටක මේ කර්ව් එක ලිනියර් ගතියක් මුලින් පෙන්නලා ඊට පස්සේ එකපාර ඩ්‍රොප් වෙලා ඊට පස්සේ ඒ ස්ථානයේම රැඳී පැවතින හැටි. නමුත් රටක් විදිහට ශ්‍රී ලංකාව ඒ විදිහට යම්කිසි ස්ථානයක ඩ්‍රොප් වෙලා නවතින්නේ නැතුව දිගින් දිගටම මේ විදිහට ලිනියර් විදිහට මේ කර්ව් එක තුරු ගමන් කරන හැටි. ඉතින් අපිට පැහැදිලිවම පේනවා මේකෙන් පේන්නේ ලංකාවේ තවමත් මේ රෝගය අතිශය භයානක විදිහට ව්‍යාප්ත වෙන බවයි. අපි දන්නවා ලංකාව කියලා කියන්නේ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් තියෙන රටක්. හැම දිනාටම යම් කිසි ප්‍රමාණාත්මක විදිහට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න පුළුවන් රටක්. නමුත් ලංකාවේ අපිට ඇයි මේ වසංගතය පාලනය කරගන්න තවමත් අසීරු වෙලා තියෙන්නේ?
මේ කාරණාව තේරුම් ගන්න නම් අපි රටක් විදිහට ලීනිය විදිහට ගමන් කරලා මෙන්න මේ වගේ ඩ්‍රොප් වෙච්ච අවස්ථාවක ඒ කියන්නේ රෝගේ යම් ප්‍රමාණයකට පාලනය කරගෙන හිටපු අවස්ථාව වලින් නැවත වැඩි වේගයකින් රෝගීන් වාර්තා වෙන්න මොකක්ද සිද්ධ වෙච්ච හේතුව කියන කාරණාව අඳුර ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රධාන ස්ථාන දෙකක් අපිට මේ පද්ධතිය අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔක්තෝබර් 8 වෙනිදා 2020 ඒ දිනෙන් පස්සේ සහ අප්‍රේල් 29 2021 මේ වගේ ස්ථාන දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. අපි දන්නවා 2020 ඔක්තෝබර් 8 වෙනිදා ඉඳලා තමයි ප්‍රධාන වශයෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව තියෙන ක්ලස්ටර් එකක් දීවර වෙළඳපොළ සම්බන්ධව තියෙන ක්ලස්ටර් එකක් හටගත්තේ. ඊට අමතරව 2021 අප්‍රේල් 29 පස්සේ තමයි අපි දැන් හඳුන්වන අලුත් අවුරුදු ක්ලස්ටර් එක කියලා හඳුන්වන ක්ලස්ටර් එක පටන් ගත්තේ. දැන් අපි බැලුවොත් මේ වගේ ක්ලස්ටර්ස් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා අපිට ඒක ඊළඟ chart එකේ අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ නව ශ්‍රීලන්තය සහ ශ්‍රී ලංකාව COVID පරීක්ෂණ සිදු කරපු ආකාරය. ඒ කියන්නේ ජනගහණයෙන් දහසකට කොපමණ පරීක්ෂණ ගණනක් සිදු කරනවාද කියන එක. දැන් මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන curve එක. ඊට පස්සේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ නිව්සීලන්ත කරලා තියෙන curve එක. දැන් ඕගලන්ට පේනවා විශේෂයෙන්ම ඔක්තෝබර් 6 මේ අපි දීවර මත්ස්‍ය වෙළඳපොළ අවට හටගත්තු ක්ලස්ටර් එක හටගත්තු කාලයේ ආසන්නව අපිට පේනවා ඉතාම අඩු පරීක්ෂණ ගණනක් තමයි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් රටක් විදිහට නිව්සීලන්ත ගත්තොත් ඒගොල්ලන්ගේ සමාජය තුළින් රෝගීන් හමු නොවන අවස්ථාවක් වෙලා ඒගොල්ලෝ අතිවිශාල පරීක්ෂණ ගණනක් දිගින් දිගටම කරගෙන ඇවිල්ලා තියෙනවා. මේක තියෙන වාසිය තමයි යම් කිසි අවස්ථාවක ක්ලස්ටර් එකක් පටන් ගත්තොත් කීප දිනක් මුලින්ම අඳුර ගත්තොත් වහාම ඒ ක්‍රියාත්මක වෙලා ඒ ක්ලස්ටර් එක අපිට කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. ලංකාව ඉතා අඩු ප්‍රමාණයක් පරීක්ෂණ කරන නිසා ඒ ක්ලස්ටර් එක අඳුර ගන්නත් යන කාලයත් වැඩි ඒ වගේ මේම අඳුර ගත්තත් ගොඩාක් ප්‍රමාණයකට ඒක පැතිරලා තියෙනවා. මේක විශේෂයෙන්ම ඉතාම බරපතල විදියට සිද්ධ වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අප්‍රේල් 19 වගේ කාලයේදී. ඒ කියන්නේ අපි කියන අලුත් අවුරුදු ක්ලස්ටර් එක හටගත්තු කාලේ. දැන් ඔයගලන්ට පේනවා යම් කිසි කැපැසිටි එකකට ඇවිල්ලා ලංකාවේ අපි දන්නවා ටික වෙලාවකින් දැන් මේ දීවර මත්ස්‍ය වෙළඳපොළේ තියෙන ක්ලස්ටර් එක කන්ට්‍රෝල් වෙලා ගියා. නමුත් ටික කාලෙකින් මොකද වුනේ අපි කරන ටෙස්ට් ගන්න පම අඩුවේගෙන ගිහිල්ලා තියෙනවා. ඒක නිසා රට තුළ යම් කිසි ක්ලස්ටර් එකක් අලුතෙන් හැදුනත් අපිට හැකියාවක් ලැබුණේ නෑ මේක අපිට අඳුර ගන්න. ඒක නිසා තමයි අධික වේගයෙන් රෝගීන් මුළු ලංකාව පුරාම වාර්තා වෙන්න ගත්තේ අපි ටෙස්ට් කිරීමත් එක්ක. නමුත් රටක් විදිහට අපිට පේනවා නිව්සීලන්ත වල කොච්චර අඩුවෙන් වාර්තා වුණත් ඒගොල්ලන්ගේ රෝගීන් ගණන ඒගොල්ලෝ දිගින් දිගටම වැඩිපුර කන්ට්‍රෝල් කරගෙන ගොඩක් ටෙස්ට් කරගෙන තියෙනවා. ඒකෙන් තමයි යම්කිසි ක්ලස්ටර් එකක් හැදෙන්න මුල්ම අවස්ථාවේ අඳුරගෙන කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඕනම රටක අපි ගත්තොත් ලෝකයේ බහුල වශයෙන්ම COVID-19 කන්ට්‍රෝල් කරපු රටවල් ගත්තොත් මේ සෑම රටකම වගේ ඒගොල්ලෝ අතිවිශාල ප්‍රමාණයක් ටෙස්ට් කරනවා. ඒ ටෙස්ට් කරලා ඒකෙන් එන රිසල්ට්ස් වලින් පුළුවන් තරම් ඉක්මනට කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා මේ රෝගේ පැතිරීම. හැබැයි දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දෙයක් තමයි රටක් විදියට නිව්සීලන්ත කියන්නේ සංවර්ධිත රටක්, ලංකාවේ පහසුකම් අඩුයි, ඒක නිසා මේක කරන්න බෑ කියලා. ඒ කාරණාව යම් කිසි ඇත්තක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ වගේ වෛරසයක් පැතිරිලා ගිහිල්ලා රටක් ලොක්ඩවුන් කරන්න යෑමෙන් රටට සිද්ධ වෙන හානියට සාපේක්ෂව මේ ටෙස්ටිං සඳහා යොදවන අරමුදල් ඉතාම සුළු ප්‍රමාණයක් කියන එක. ඉතින් ඒක නිසා ලංකාවේ මේ COVID-19 කන්ට්‍රෝල් කිරීමේ පොලිසි එකේදී අතිශය වැදගත් කාරණාවක් විදිහට ජනගහණයෙන් සෑහෙන ප්‍රමාණයක් කාර්යක්ෂම විදිහට
COVID-19 සඳහා ටෙස් කිරීම අතිශය වැදගත් බව අපිට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව මේ COVID-19 සමග කරන අරගලයේ ජයග්‍රහණයක් ලැබීමට නම්. ඉතින් ඒකම මේ අද වීඩියෝ එක මම අවසන් කරනවා. ඔබලු හැම දෙනාටම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. මම හිතනවා විශේෂයෙන්ම COVID-19 සහ පැන්ඩමික් එක කන්ට්‍රෝල් කිරීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක දැනුමක් ඔයගලන්ට ලැබෙයි.